කවදාක වෛද්‍ය විද්‍යාව කොච්චර ලෝකෙ දියුණුවත් මහත්තයෝ තේරනාද, මනුස්සයාගේ කර්ම ශක්තිය විසඳන්න බෑ. මහත්තයලා වෛද්‍ය විද්‍යාවල දියුණු කළා දියුණු කළා දියුණු කළා මේ ලෝකයේ තියෙන ලොකුම බෙහෙත හොයාගත්තා. මනුස්සයා තුලින් ඊට වඩා ලොකු වෛරසයක් සකස් වෙනවා මහත්තයෝ. මේ වෛරසය සකස් කරන්නේ දුස්සීලභාවය විසින්, වෙන කවුරුත් නෙමෙයි. එතකොට කොච්චර වෛද්‍ය විද්‍යාව දියුණුවත් මහත්තයෝ කවදාකවත් සංස්කාරයෙන් වළක්වන්න වෛද්‍ය විද්‍යාවට බෑ. ඒක කරන්න බෑ. මොකද කොච්චර ඉදිරියට දියුණුවත් ඊට වඩා බලවත් විෂ බීජයක් මනුස්සයා තුලින් සකස් කරලා දෙනවා. ඒ සකස් කළ දෙන දුස්සීලභාවය විසින්. ඒත් කියන වෛරසය කවුද සකස් කළේ? දුස්සීලභාවයමයි. වෙන ඔය දියවැඩියා ඕව ගත්තත් මොනවා ගත්තත් ඕවා දුස්සීලභාවය කියන්නේ ප්‍රමාණ ඉක්මෝ ආහාර ගැනීම මේවා සංවරභාවයෙන් තොරව නිසාම සකස් වෙන. එතන වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුවත් මහත්තයෝ ඊට වඩා ශක්තිමත් විෂ බීජයක් මනුස්සයා සකස් කරන්නේ සීලය. ඒ නිසා කවදාකවත් අපිට ඒක කරන්න බෑ. ඒක ක්‍රියතනි දකින්න උන් රෝගියා කියන්නේ සංස්කාරයක්, වෛද්‍යවරයා කියන්නේ සංස්කාරයක් කියන කාරණා. වෛද්‍යවරයා කියන්නේ කුසල් සංස්කාරයක ප්‍රතිඵලයක්, රෝගියා කියන්නේ අකුසල් සංස්කාරයක. එතන සංස්කාර දෙක ප්‍රශ්නයක් තියෙනවා. ඒතොර මේ සංස්කාරය කියලා මේවා දැනගත්තට පස්සේ අපි අපේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ ඇලෙන්නෙත් නැහැ, අතන පිළිබඳ ගැටෙන්නේ. මොකද මේ දෙකම සංස්කාරයන්ගේ ස්වභාවයන් දෙයක් අපි විඳින්නේ. වෙන දෙයක් මෙතන නැහැ. ඒ බුදුරජාණන් කියන මහත් වෙලා වෛද්‍යවරයෙක් වෙන ගිය ජීවිතේ මහත් වෙලා මහාන බමුණන් ළඟට ගිහින්න හොඳ නරක අහලා තියෙනවා. කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා අහලා තියෙනවා. කුසලයේ අකුසලයේ මොකද්ද කියලා අහලා තියෙනවා. හොඳ නරක මොකද්ද කියලා අහලා තියෙනවා. අහලේ යනු ජීවත් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලය තමයි මේ ජීවිතේ මේ විශේෂත්ව වෘත්ති උල්ල කර්ම විභංග සූත්‍රයේදී කියනවා. එනේ ඒවා දැන් මේ ඇවිල්ලා අහනවා වගේ මහත් වෙලා එදා ගිහිල්ලා අහලා තියෙනවා. ඒ වේ විපාකයන් තමයි මේ මහත් වෙලා ලබන්නේ. රෝගියා රෝගියෙක් වෙන්නේ ඇයි? එයාගේ ජීවිතේ සත්ව ඝාතන කළා, සත්ව හිංසාවන් කළා, එහෙම නැත්නම් ද්වේෂය වඩලා ඊට අදාළව එයා රෝගී බවට පත් වෙනවා. ඉතින් දෙකම සංස්කාරයන් දෙකක්. එකින් මෙතන ගැටෙන්න ගැටයක් හිතේ හිතුවන්නේ නැහැ. ඒක අවබෝධ කරගත්ත දෙනා තමාගේ වෘත්තිය පිළිබඳ ඇලෙන්නේ. එහෙම නැත්නම් තමා තුළ වෘත්තියේ මමත්වයේ දැඩි භාවය ඇති වෙනවා. එතන හරි භයානක තැනක්. වෘත්තියේ මමත්වයේ දැඩි භාවය එතන මම කියන තැනින් නම් ඒ මමත්වය ගන්න. අරේම දැක්කට පස්සේ එයා මේ පිළිබඳ වෘත්තියේ මමත්වයේ දැඩි භාවය ගන්න. නැහැ මොකද මමත් සංස්කාරයක් විඳින්න, එයා සංස්කාරයක් විඳින්න. බලයක් තිබුණ මේ කුසල් හේ අකුසල්. එහෙනම් යා ගලප ගන්න. ඔව්. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ ඒකයි. ඒතන ප්‍රඥාව. නුවණින් මෙනෙහි කරන. ඕක ඉතින් කොච්චර භාවනා කළත් ලැබෙන්නේ නැහැ. ඒකයි නුවණින් මෙනෙහි කරන්නේ කියන්නේ. මාතගාන භාවනා කරනකොට බා ඔය ටික හිතුවාම අපි ඊට වඩා දෙයක් අපි ඉස්සරහට. නැත්තම් මාන්නේ වෙන්නේ. ඒ කියන්නේ වෘත්තියේ මමත්වයේ දැඩි භාවය කියන්නේ ඒකයි.